පැයෙන්පැය පුවත් අරන් එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. MOH නොදනි බාහිර පිරිසක් එන්නත් කරනේ සියයක් පමණ රෝහලේ එන්නත් කළේ අප නොවේ. MOH නිවේදනයක්. දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සිදු කරන ලද කොරෝනා එන්නත්කරණයකින් පසුව ඇති වූ සංකූලතා මත සේවකීන් සිය දෙනෙකුට ආසන ප්‍රමාණයක් රෝහල් ගත කර තිබේ. තවත් පිරිසකට සංකූලතා ඇතිව තිබේ. මෙම එන්නත් කරන වැඩසටහන ගැන තමන් දැනුවත් නොමැති බවත් එයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කිසිදු අයුරකින් සම්බන්ධ නොමැති බවත් දෙහි අත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. එම එන්නත් කරන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම සිදු කර ඇත්තේ බාහිර පාර්ශ්ව විසින් යයිද ඔවුන් නිවේදනය කරයි. මේ බව සඳහන් කරමින් එම කාර්යාලයේ විසින් සිදු කර ඇති නිවේදනය මෙසේය. ජුනි 28 අද දින දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ යම් ඇඟලුම් හලක කොවිඩ් එන්නතින් පසු සංකූලතා මතුවීමෙන් සේවකයන් 100කට ආසන්න ගණනක් රෝහල් ගත කිරීමට සිදුවිය. තවත් පිරිසකට සංකූලතා ලක්ෂණ ඇතිවිය. අදාළ එන්නත් වැඩසටහන ගැන අප දැනුවත් නැති අතර එයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කිසිදු අයුරකින් හෝ සම්බන්ධ නැත. එය සම්පූර්ණයෙන්ම සිදු කර ඇත්තේ බාහිර පාර්ශ්වයක් විසිනි. අප පසුගියදා 5200ක් දෙනා COVID-19 සඳහා එන්නත් කළ අතර ඉන් තිදෙනෙකුට පමණක් විනාඩි කිහිපයක සුළු ක්ලාන්ත ගතියක් හටගත් අතර කිසිවෙකු රෝහල් ගත කිරීමට සිදු වූයේ නැත. සුරක්ෂිත එන්නත් අලුත උපන් බිරිඳාගේ සිට වැඩිහිටියන් දක්වා වසරකට දහස් ගණනක් එන්නත් කරන අප එන්නත්කරණය ගැන ඉතා හොඳින් පුහුණුව ලැබූ සෞඛ්‍ය කණ්ඩායමක් බව නැවතත් සහතික කර සිටිමු. ඔබේ දරුවාට ඔබට ලබා දෙන එන්නත් ඉතාම සුරක්ෂිතව නිරන්තරයෙන්ම අදාළ උෂ්ණත්වයේ රඳා ගනිමින් අප විසින් ඔබට ලබා දී ඇත. එනිසා අප විසින් ලබා දීමට නියමිත ඉදිරි කොවිඩ් එන්නත් සඳහාද ඔබට පෙර පරිදිම ඉතා විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් විය හැක. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා දිගින් දිගටම අපගෙන් විමසීම් කරන නිසා මෙලෙස සටහන තබමු. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දෙහි අත්තකණ්ඩිය.